මහිතන්නේ හැට්‍රික්කේ ගොඩක් සන්තෝෂ වෙන්න හේතුවක් හේත් මම මුලින්ම කිව්වා වගේ මේ මම ඉස්කෝලේ ගහදි හැට්‍රික් එකක් කරන් තියෙනවා. ඒ අරින්න මම හැට්‍රික් එකක් කරන්නේ. ඉතින් මම හිතනවා ඒක මේ ගොඩක් හොඳ achievement එකක් කියලා. ඊට අමතරව විශේෂයෙන් ලෝකයේ අංක 1 කණ්ඩායමත් එක්ක ගන්න ලැබීම ගැන ගොඩක් සන්තෝෂයි. මම මුලින්ම කිව්වා වගේ මම තරගාවලියෙන් තරගාවලිය තමයි මේ බලන්නේ, හිතලා බලන්නේ. ඉතින් බලමු ඉදිරියේදීන තරගාවලිය ගැන හිතලා බලමු. නේදට අපේ පන්දු යවන්නෝ ඉතාමත් හොඳින් පන්දු යවව, විශේෂයෙන් දඟ පන්දු යවන්න. ඉතින් විශේෂයෙන් දඟ පන්දු යවන්නෝ 3-4 දෙනෙක් ක්‍රීඩා කරනකොට එක්කෙනෙකුට සමහර විට මේ රන්ස් යන්න පුළුවන්. මම දැන් ඩිල්රුවන්ට ඒක තමයි එදා මැච් එක වුණේ. ඉතින් අපි හැම වෙලේම විශ්වාස කරන්න ඕනේ කණ්ඩායමේ 3 දෙනෙක් දඟ පන්දු යවන්න ක්‍රීඩා කරනකොට 3 දෙනාටම කඩු ලබා ගන්න අමාරු වෙනවා. දැන් සඳකැන්ට මේ මැච් එක වුණේ ඒක. ඉතින් අපි හැම කෙනා ගැන විශ්වාසය තියන්න ඕනේ මේ ක්‍රීඩා කරනකොට හැම කෙනාටම මේ ඇබිලිටි එක තියෙන නිසා තමයි කණ්ඩායමට ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒ විශ්වාසය හැම ක්‍රීඩකෙක් ගැනම තියන්න ඕනේ. මම හිතන්නේ ඒක නිසා තමයි ඩිල්රුවන් මේ තරඟේ ඉඳන් ක්‍රීඩා කරන්නේ. ඔය හැමදාම අපි යන්නේ රන්ස් කීයක් හරි ගහන්න. ඉතින් හැමදාම මේ පර්ෆෝමන්ස් එක දිගටම කරගෙන යන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් අපි ඒකට තමයි මේ අපේ පුහුණුකරුවොත් එක්ක හැම කෙනෙක්ම මේ පුහුණුවීම් කරන්නේ. මම මෙතන ඒක ඉදිරියටත් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. මෙහෙමයි මම දකින දේ net එකේ හරි කොහේ හරි අපි මෛදාන විශේෂයෙන් ප්‍රැක්ටිස් කරනකොට තමන්ට ලේසි දෙයට වැඩිය තමන් අමාරු දේ කරන්න ඕනේ. අමාරු දේ කරොත් මම හිතනවා මොකද මැච් එකට ගියාම අපිට ලේසි බෝල පන්දු හම්බෙන්නේ නැහැ. ඉතින් අමාරු දේ ප්‍රැක්ටිස් කරලා ගියොත් මම හිතනවා අතර ටිකක් ලේසි වෙයි කියලා. ඉතින් දැන් මේ වගේ ෆාස්ට් බෝලර් කෙනෙක් එහෙම ඉද්දී අනිවාර්යෙන් බවුන්සර්ස් වලට යෝකර්ස් වලට ගහන්න පුරුදු වෙනවා. ඊට අමතරව ස්පිනර් කෙනෙක්ට නම් මේ ලියෝන් එක එහෙම ස්වීප් කරන්නේ කොහොමද, ඒ වගේ දේවල් ප්‍රැක්ටිස් කරනවා. ඔව් මම හිතන්නේ මේ තනතිල්ල ගත්තොත් නම් විශේෂයෙන් දඟ පන්දු යවන්නන්ට තමයි හොඳ. මේක අපි ටික කාලයක් රෙකෝඩ්ස් අරන් බැලුවොත්. ඉතින් හැබැයි මම තාමත් හිතන දෙයක් තමයි මේ අපි ෆාස්ට් බෝලිං වලට මීට වඩා හොඳට බැට් කරන්න ඕනේ කියන එක. ඔව් මම යති ඩිල්රුවන්ට කිව්වේ ඒ කියන්නේ මේ ලකුණු 50ක් එකපාරටම ගහමු කියලා ප්ලෑන් කරේ නෑ. නමුත් අපි බැලුවේ කොහොමද ලකුණු 375කට යන ටාගට් එක තිබුණේ. ඉතින් එතනින් පස්සේ අපිට ලේසි වුණා 400කට යන්න. අපි හැම වෙලෙම බැලුවේ ලකුණු 5න් 10න් වගේ පාර්ට්නර්ෂිප් එකක් හදාගෙන කොහොමද ඒ රන්ස් ටික ගහගන්නේ කියලා.